හයි කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා ගාවට ඉතින් මේ දවස්වල ලංකාව වගේම මුළු ලෝකේ පුරාවටම වසංගත තත්ත්වයක් වෙලා තියෙනවා මෙන්න මේ කොරෝනා තත්ත්වය ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා COVID-19 කියන වෛරස් එක අපේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ වැඩිම බලපෑමක් එල්ල කරන්නේ අපේ පෙනහළු දෙකට ඉතින් අපේ පෙනහළු ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යෑම ඉතාමත්ම වැදගත් වෙලා දෙයක් වෙලා තියෙනවා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය මනාව පවත්වාගෙන යනවා හා සමානවම ඉතින් අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ අපේ පෙනහළු දෙක ශක්තිමත් කරන්න පුළුවන් බ්‍රීතින් එක්සර්සයිසස් කිහිපයක් ගැන. ඉතින් මේ දේවල් ඇත්තටම මටත් උදව් වුණා කොරෝනා හැදිලා ඉන්න කාලේ ඉතා ඉක්මනින් මගේ ශරීරය සුවපත් කරගන්නට. එහෙනම් ගිහිල්ලා බලමු මොනවද මේ විස්තර කියලා. තිබිච්ච කාලෙදි සාමාන්‍යයෙන් දින 10ක් විතර යනකොට මට දැනෙන්න ගත තවත් සිම්ටම් එකක් තමයි මෙන්න මේ උස්ම ගන්න අපහසුභාවය. ඉතින් මෙතනදී මම වෛද්‍යවරුන්ගෙන් විමසලා බැලුවම ඒගොල්ලෝ ගොඩක් මට ඇඩ්වයිස් කරේ බ්‍රීතින් එක්සර්සයිසස් කරන්න ඒත් එක්කම වම් ඇලයට නිදා ගන්න කියලා. ඉතින් ඇත්තටම වම් ඇලයට නිදාගත්ත එකත් ඒ වගේම මම දවසට දෙපාරක් උදේ සහ රාත්‍රී කාලයේ දෙකේදීම මම හොඳින් ස්ටීම් කරා මිනිත්තු කිහිපයක්. ඉතින් මේ දෙකටත් අමතරව මට දැනෙච්ච දෙයක් තමයි මෙන්න මේ මං කරපු බ්‍රීතින් එක්සර්සයිස් එක මට ගොඩක් උදව් වුණා මෙන්න මේ මගේ ලං කැපැසිටි එක වැඩි කරන්නට කියලා. ඉතින් මේ නිසාම තමයි මම හිතුවේ මේ දේ ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. මං අදටත් ඇත්තටම දැන් ඒ තත් රෝගේ සුව වෙලත් දැන් මාසයකට විතර කිට්ටු වෙන්න එනවා. හැබැයි ඒත් මං අදටත් මේ එක්සර්සයිසස් තාම කරගෙන යනවා. මොකද මේ හරහා මට දැනෙන්නට ගත්ත මට ඉතාමත්ම පහසුවෙන් උස්ප ගන්නටත් පුළුවන්. ඒත් එක්කම මගේ ලංග්ස් දෙක හොඳ ස්ට්‍රෙන්ත් එකක් මේන්ටේන් කරගන්නත් මෙන්න මේ දේ මට උදව් වෙනවා කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ එක්සර්සයිස් එක නිතරම කරන්න පුරුදු වෙන්න. ඒ හරහා ඔයාගේ ශරීරයේ තියෙන මෙන්න මේ පෙනහළු දෙකේ ශක්තිය මනාව පවත්වාගෙන යන්නට පුළුවන් වේවි. ඉතින් මේ බ්‍රීතින් එක්සර්සයිසස් කරනකොට අපේ ලං ස්ට්‍රෙන්ත් එක එහෙමත් නැත්නම් අපේ පෙනහළු වල ශක්තිය වැඩි කරන එකටත් අමතරව අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය පවා වැඩි කර ගන්නට පුළුවන්. මොකද වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබෙන්නට අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අපිට ඉහළ නංවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීටත් අමතරව සාමාන්‍යයෙන් ස්ට්‍රෝක් එකක් හැදෙන්න තියෙන ප්‍රවණතාවය අපිට අවම කර ගන්නටත් පුළුවන් අපි මේ විදිහේ බ්‍රීතින් එක්සර්සයිසස් කරනකොට. ඉතින් විශේෂයෙන්ම අපි හැමෝම මේ පවතින තත්ත්වයත් එක්ක හිතේ යම් තාක් දුරකට බයකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් පවා අපිට හිතේ තියෙන බය නැති කරන්න අපේ මනස සැහැල්ලු කරගන්නටත් මේ බ්‍රීතින් එක්සර්සයිසස් අපිට උදව් වෙනවා. ඒත් එක්කම අපිට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලොක්ඩවුන් කාලෙදී මෙන්න මේ සුව නිින්දක් ළඟා වෙන්නේ නැති එක. ගොඩක් වෙලාවල් වලට අපි ටීවී එකේ, ෆෝන් එකේ, ෆිල්ම්ස් බල බල එක එක සෝෂල් මීඩියා වල රෑ එළි වෙනකන් නිදි මරනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයට පවා ඉතාමත්ම හොඳ විසඳුමක් තමයි මේ බ්‍රීතින් එක්සර්සයිසස්. මොකද භාවනාවක් වගේ අපිට උදව් වෙනවා අපේ මනස සංසුන් කරලා සුව නිින්දක් ලබා ගන්නට. ඉතින් මේ බ්‍රීතින් එක්සර්සයිසස් වලින් අපේ ලංග්ස් වලට ඉමුනිටි එකට විතරක්ම නෙවෙයි අපේ ස්කින් එකටත් වාස ප්‍රයෝජන එකතු කරනවා. ඉතින් කලින් කිව්වා වගේ ඔක්සිජන් ධාරිතාවය වැඩිපුර අපේ ශරීරයට ලැබෙන්නට අපේ හැම උනත් හොඳට දීප්තිමත් වෙලා අපේ හැම හොඳ හෙල්දිවට පවත්වාගෙන යන්න අපිට උපකාරී වෙනවා. ඉතින් මේ බ්‍රීතින් එක්සර්සයිසස් වලින් අපේ ලංග්ස් වලට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල දෙනවයි කියන එක ඇමරිකන් ලං ඇසෝසියේෂන් එකෙන් උනත් සඳහන් කළා තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ඩයෆ්‍රමැටික් බ්‍රීතින් එක්සර්සයිසස් ගොඩක් උපකාරී වෙනවයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම කරපු ව්‍යායාමය ගැන ඔයගොල්ලන්ට කිව්වොත් මේ ඉතාමත්ම පහසුයි. මේක දවසකට ඔයගොල්ලෝ දෙතුන් පතාවක් කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිත්තු 3ත් 5ත් අතර ප්‍රමාණයක් එකවරකට ඔයගොල්ලෝ කරනවා නම් ඔයගොල්ලන්ට මේකෙන් වැඩි වාසි ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. හරි. එහෙනම් දැන් මේ එක්සර්සයිස් එක මාත් එක්කම කරමු. කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ ශරීරයේ ඍජුව තබා ගන්න. මේ වගේ ඉඳගෙන හරි එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඇඳේ දිගා වෙලා හරි මේ එක්සර්සයිස් එක කරන්න. කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම හොඳ හුස්මක් අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝගේ තොල් දෙක මේ විදිහට ලං කරලා අර විසිල් එකක් ගහනවා වගේ මේ විදිහට හදලා හෙමීට හුස්ම ටික පිට කරන ප්‍රෙෂර් එකක් ඇතුව. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දවසකට 3-4 වතාවක් මිනිත්තු කිහිපයක් කර යුතු වන්නේ. එහෙනම් මාත් එක්කම පළවෙනි එක්සර්සයිස් එක කරමු.
ඉතින් මේ ආකාරයට ඔයගොල්ලන්ට පුළුවන් මිනිත්තු 3ක් 5ක් අතර ප්‍රමාණයක් දවසකට 3 වතාවක්වත් මේ එක්සයිස් එක කරන්න. ඉතින් ඔයගොල්ලෝ කොහේ හිටියත් ඔයගොල්ලෝ වැඩ කරන වෙලාවට හරි මේ එක්සයිස් එක කරන්න පුළුවන්. ඉතින් පොඩි ළමයෙක්ට වගේ මේ එක්සයිස් එක කරන්න කියලා ඒගොල්ලෝ කරන්නේ නැත්තම් ඔන්න කරන්න දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට බැලුමක් දෙන්න. ඉතින් බැලුමක කරන්නේත් ඒකයි අපි හොඳව හුස්මක් ගන්නවා. ඒක බොහොම ප්‍රෙෂර් එකකින් තමයි අපි එළියට දාන්නේ. ඉතින් මෙන්න මේ හරහා ඔයාට පුළුවන් මම අර කලින් කිව්ව වාසි ප්‍රයෝජන ටික ඔක්කොම ලබා ගන්න මෙන්න මේ ව්‍යායාමයේ හරහා. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝටම මම ඉල්ලා සිටිනවා මේ එක්සයිස් එක කරන්න. මොකද මේ හරහා ඔයගොල්ලන්ට ඔයාගේ පෙනහළු දෙක ඉතාමත්ම ශක්තිමත් කරගන්න පුළුවන්. කොරෝනා රෝගය ආසාදනය වුණත් ඇත්තටම මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් සුවපත් කරගන්නත් මේ එක්සයිස් එක උපකාරී වෙනවා. මොකද පුද්ගලිකව මම අත්දැකීමෙන් කියන්නේ මේක මට ගොඩක් ලොකු උදව්වක් වුණා. විශේෂයෙන් මට හුස්ම ගන්න අමාරු වෙලා තියෙන කාලෙදී ස්ටීම් කරද්දී වගේම අර වම්මැලේට නිදාගද්දී මට ගොඩාක් හොඳ උදව්වක් වුණා. ඒක ඉතා ඉක්මනින් සහ පහසුවෙන් හුස්ම ගන්න. හැබැයි මේ තත්වෙන් සුවපත් වෙන්න මම හිතනවා මට ගොඩාක් හොඳ උපකාරයක් වුණා මේ බ්‍රීදින් එක්සර්සයිසස්. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝටම මම කියලා හිටින්නේ අනිවාර්යෙන් දන්න කියන කට්ටියටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල උනත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ඔයගොල්ලෝ දන්න කට්ටියට මේ දේ දැනුවත් කරන එකෙන් ඇත්තරම අපිට පරිස්සම් වෙන්න පුළුවන් කොරෝනා රෝගෙන්. ඉතින් අපි කොච්චර සමහර වෙලාවල් තියෙනවා කොච්චර අපි පරිස්සම් වුණත් මේ රෝගේ අපිට වැළඳෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ වගේ එක්සර්සයිසස් ටිකක් කරලා ඉතාමත්ම පහසුයි දවසට මිනිත්තු කිහිපේ කිසිම හානියක් නැහැ මේ එක්සර්සයිස් එක කරා කියලා. ඉතින් මේ හරහා අපිට පුළුවන් නම් අපේ පෙනහළු දෙකේ ශක්තිය වැඩි කරගන්න, ඒ වගේම අපේ තියෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රමාණය වැඩි කරගන්න අපිට මේකත් හොඳ රුකුලක් වෙයි මේ රෙදෙන් බේරිලා ඉන්න. හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලුත් දෙයක් ඉගෙන ගන්න ඇති, ඒ වගේම ආසාවෙන් බලන්න ඇති කියලාත් හිතනවා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම channel එක subscribe කරන්න අමතක කරන්නට එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.